හෙලෝ යාළුවනි, කොහොමද? සියලු දෙනාටම සුභම සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන වීඩියෝ වැඩසටහන තමයි බුල් සහ බෙයා මාකට් එක ගැන. එහෙනම් බුල් සහ බෙයා මාකට් එක ගැන කතා කරමු. අද මේ පාඩමේදී කොටස් වෙනද පොලේදී කොහොමද බුල් සහ බෙයා මාකට් එක අපිට සම්බන්ධ වෙන්නේ සහ මොනවද මේ බුල් සහ බෙයා මාකට් එක කියන්නේ කියලා. ඊට කලින් මතක් කරන් දෙයක් තියෙනවා. අදත් මම පොතක් අරන් ආවා. සාමාන්‍යයෙන් ඔගොල්ලෝ බලන්නේ නැති මොකද මේ මෙච්චර පොත් අරන් ඉන්නේ? සමහරට ඊයේ පොතක් අරන් ආවා, දැන් අදත් පොතක් අරන් ඉනවා. මොකද්ද මේ කියලා යන්නේ මතක තියාගන්න. මේ ග්‍රන්ථයේ තිතා විශේෂ වැදගත් ග්‍රන්ථයක් වෙනවා. හේතුව තමයි මම කොටස් වලින් පොළ ගැන ඉගෙන ගනිද්දී ප්‍රායෝගිකව අත්දැක බැලීම් කරන අතරතුරේදී මේ පොත් වලින් ලබාගත් දේවල් ඉතා විශාලයි. එහෙනම් යාළුවනේ මම හරි කැමති ඕගොල්ලෝ මේ කියවීමේ පුරුද්දත් ඕගොල්ලන්ගේ ජීවිතයට එකතු කර ගන්නවා නම් මේ ග්‍රන්ථය ද ඉන්ටෙලිජන්ට් ඉන්වෙස්ටර් කියන ග්‍රන්ථය ඇත්තටම ලියලා තියෙන්නේ බෙන්ජමින් ග්‍රැහම්. බෙන්ජමින් ග්‍රැහම් කියන්නේ කවුද කියලා හොයාගෙන ගියොත් ඕගලන්ට ආසිතේ මේ වගේ පොතක් කියවන්න හේතුව තමයි බෙන්ජමින් ග්‍රැහම් තමයි වොරන් බෆට්ගේ ගුරුවරයා. කවුද වොරන් බෆට් කියන්නේ? අපි දන්න හැමෝම ලෝකෙම කොටස් වෙළඳ පොලෙන් වැඩිම ලාභයක් ලැබපු මහා ධනවතා කවුද කියලා හෙව්වොත් එහෙම අනිවාර්යයෙන්ම අංක එකේ පුද්ගලයා ලෝකෙම වොරන් බෆට්. එතකොට මේ වොරන් බෆට්ගේ ගුරුවරයා තමයි මේ බෙන්ජමින් ග්‍රැහම්. එතකොට වැලියු ඉන්වෙස්ටිං ගැන කතා කරද්දී අපිට වැලියු ඉන්වෙස්ටිං වල ෆාදර් විදියට, එහෙම නැත්නම් පියා විදියට අපිට හඳුන්වන්න පුළුවන් මෙන්න මේ බෙන්ජමින් ග්‍රැහම්. විශාල පොතක්. ඕගලන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය, එහෙම නැත්නම් ඉංග්‍රීසි භාෂාවෙන් මේ පොත් කියවන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් අනිවාර්යෙන් අරගෙන කියවන්න මම අනුමත කරන පොතක්. නමුත් අවාසනාවට සිංහල මාධ්‍යයෙන් මෙවැනි පොත් ඉතා අඩුයි. ඉතාමත් අඩුයි. ඒක මගේ යාළුවන්ටත් අවාසනාවක්. ඇත්තටම අලුතින් සිංහල මාධ්‍යයෙන් තුලින් කොටස් වෙළඳ පොළට පිවිසෙන්නට ට්‍රයි කරන කෙනෙක්ට මේ පොතක තියෙන වටිනාකම ගන්න අමාරුයි. මොකද හේතුව පොත්පත් අඩු නිසා වෙයි. කමක් නැහැ. නමුත් ඉංග්‍රීසි භාෂාවක් තේරෙනවා නම් ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම මේ පොත ප්‍රායෝගිකව ලබා ගැනීම හැකියවීම හැකියාව තියෙනවා. නමුත් යාළුවනි බලාපොරොත්තු දෙන්න කැමති 2020 වර්ෂයේදී මගේ ග්‍රන්ථයක් නිකුත් කරන කොටස් වෙළඳ පොළ සම්බන්ධයෙන් ඒ ග්‍රන්ථයත් ඕගොල්ලන්ට ලබාගෙන ඒකෙ දැනුම ලබා ගන්න පුළුවන් සිංහලෙන්. තේරෙන සිංහලේ මුලේ ඉඳලා ඒ ට්විස්ට් මම බලාපොරොත්තු වෙන ඒ ග්‍රන්ථය තුලින් ඕගොල්ලන්ට දැනුම ලබා දෙන්න. හරි යාළුවනි, අද අපි කතා කරන්න යන්නේ බුල් සහ බෙයා මාකට් එක ගැන. බුල් සහ බෙයා මාකට් එකේ වචන දෙකේ තේරුම ගැන ඕගොල්ලන්ට පැහැදිලි කරන්නම්කෝ. බුල් කියලා හඳුන්වන්නේ හරකා. බෙයා කියලා හඳුන්වන්නේ වලහ. එතකොට මේ හරකයි වලහයි කොහොමද මේ කොටස් වලට පොළට සම්බන්ධ වෙන්නේ? හරි, මේකේ අදහස පැහැදිලි කරලා මම ඕගලන්ට කියන්නම් කොහොමද මේ බුල් ඇන් බෙයා මාකට් එකේ මේ සත්තු දෙන්නේ කොහොමද මේ කොටස් හැරිද පොළත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් බුල් එහෙම නැත්නම් හරකා කියන සත්‍යය ගත්තොත් මේ හරකා අනින්නේ ඉහළටනේ. ඔයගොල්ලෝ දැකලා ඇති හරකෙක් වුණත් උෂභයෙක් වුණත් මේ උෂභයාගේ තියෙන අන්තට්ටු යොදාගෙන අන්දෙක යොදාගෙන ඔහු අනින්නේ ඉහළ. හරිද? ඒතකොට මේ අනින්නේ ඉහළට හින්දා අපි සාමාන්‍යයෙන් කොටස් හැරිද පොළේදී අපි බුල් මාකට් එකක් කියලා හඳුන්වන්නේ කොටස් වල මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යන අවස්ථාව. මොකද අර බුල් එහෙම නැත්නම් හරක අයින විදිය නිරූපණය වෙන්නේ සදාල වශයෙන්. එතකොට බුල් මාකට් එකේදී වෙන්නේ මේකේ කොටස් වල මිල ගණන් ඉහළට 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 ගමන් කරනවා. හරිද යාළුවනි? බෙයා මාකට් එකේදී වෙන්නේ වලහේ සාමාන්‍ය වලහ පහර දෙන්නේ තමන්ගේ ශක්තිමත් නියපුතු ආධාරයෙන්. මේ නියපුතු ආධාරයෙන් දෙන පහර බොහෝ වෙලාවට පල්ලෙහාට සිදුවේදී. එතකොට මේ පල්ලෙහාට පහර දීමත් එක්ක අපි දල වශයෙන් හඳුන්වනවා මේ බෙයා මාකට් එකක් කියන්නේ කොටස් වෙළඳ පොළේදී යම් කිසි කොටසක මිල ගණන් ශීඝ්‍රයෙන් පහළට යන අවස්ථාවක් කියලා තමයි අපි අල්ලන්නේ මේක හඳුන්වන්නේ. එතකොට බුල් කියන්නේ සරලව ඉහළ යන අවස්ථාවක්. කොටස් වල මිල ගණන් බෙයා කියන්නේ කොටස් වල මිල ගණන් පල්ලෙහාට යන අවස්ථාවක්. දැන් ඕගොල්ලෝ මෙතනින් එහාට කොහේ හරි තැනක කොටස් වෙළඳ පොළ සම්බන්ධ පොතක හෝ වෙන යම් තැනක දැක්කොත් එහෙම හරකෙක් සහ වලහේ ඔගොල්ලෝ මතක තියාගන්න මේ හරක සහ වලහගේ මොනවද කියවෙන්නේ කියන කතාව. බුල් ඇන්ඩ් බෙයා. හරි, රයිට්. දැන් අපි එතකොට මේ බුල් ඇන්ඩ් බෙයා කියන කන්සෙප්ට් එක ගැන කතා කරද්දී විශේෂයෙන්ම මේ බෙයා මාකට් එක ගැන පොඩි කතාවකුත් තියෙනවා. මම ඒ කතාවත් කියනම් සබ්ජෙක්ට් වෙලාවට ඔයගලන්ට ඉන්ට්‍රස්ට් වෙන්න පුළුවන්. හේතුව තමයි මධ්‍යකාලීන යුගයේදී අපි සාමාන්‍යයෙන් හඳුන්වනවා යුරෝපයේ පුනරුදයට කලින් පැවතුනානේ මධ්‍යකාලීන යුගයක් කියලා. වෙළඳාම් කිරීම කටයුතු තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ වෙළඳාම් කිරීම ඇතැම් වෙලාවට සිද්ධ වෙන අතරතුරේදී මේ වෙළඳාමෙදී අපිට සම්බන්ධ වෙනවා අතරමැදි වෙළඳාම් කරුවා.
අතරමැදි වෙළඳාම් කරන අය. උදාහරණයක් විදිහට අතරමැදි වෙළඳාම් කරන කට්ටියක් කියලා දෙනවා බලස්සුන්ගේ හම්. මේ බලස්සුන්ගේ හම් වෙළඳාම් කරන අතරමැදි වෙළඳුම්කරුවෝ උත්සාහ කරන්නේ මේ මාකට් එකේ ප්‍රයිස් එක අඩු කරන්න. තේරු කරලා දෙන්නම්. උදාහරණයක් විදිහට පාරිභෝගිකයන්ට කියනවා මම ඕගොල්ලන්ට මෙන්න මේ ගානකට වලස්සම් ලබා දෙන්නම් කියලා. නමුත් තාම මේ අතරමැදි වෙළඳුන්ට වලස්සම් හම්බ වෙලා නැහැ. මේගොල්ලෝ ප්‍රොඩක්ට් එකක් නැතිවම මේගොල්ලන්ට ඒ ප්‍රොඩක්ට් එක සෙල් කරනවා යම් කිසි මුදලකට. තාම හම්බ වෙලා නැහැ. ඒකෝට මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවා මේ ප්‍රාථමික වෙළඳුන්ගේ එහෙම නැත්නම් වලස්සම් ලබාගෙන එන දඩයක් කරුවන්ගෙන් යම් කිසි පහළ මිලකට මේ වලස්සම් මිලදී ගන්න. ඒ මහ පහළ මිලකට වලස්සම් මිලදී ගත්තොතින් තමයි මේ කස්ටමර්ස්ලාට එහෙම නැත්නම් පාරිභෝගිකයන්ට ඒ ඔවුන් පොරොන්දු වෙච්ච මුදලට මේ මිල ගණන් ලබා මේ වලස්සම් ලබා දිය හැකි. එතකොට මේ අතරමැදි වෙළඳාම් කරුව හැම තිස්සෙම බලාපොරොත්තු වෙන්නේ මේ දඩයක්කාරයන්ගේ මිල පහලට එයි කියලා. මොකද එහෙම පහලට ආවොත් තමයි මේ අතරමැදි වෙළඳාම් කරුවන්ට ලාභයක් ප්‍රොෆිට් එකක් තියෙන්නේ. එහෙනම් යාළුවනේ දැන් මේක මේ බෙයා මාකට් එකේ කියන වචනය බෙයා කියන කතාව මෙතනට එන්නත් යම්කිසි ඔය කියන කතාව හේතුවක් වුණා කියලා තියෙනවා. නමුත් ඒකේ කොතෙක් දුරට අතීතයත් එක්ක සම්බන්ධද කියන එක නම් ප්‍රශ්නාර්ථයක්. මොකද ඒ කාලවල කොටස් වෙන දුරක් සම්බන්ධ වෙලා තිබුණේ නැහැ මධ්‍යකාල යුගයේදී. නමුත් කොහොම හරි වේවා එතකොට මේ ලෝකයේ මුළු ලංකාව විතර නෙමෙයි මුළු ලෝකෙම බුල් සහ බෙයා කියන කන්සෙප්ට් එකෙන් අදහස් වෙන දේ තමයි මම ඔය පැහැදිලි කරේ. හරි. දැන් එතකොට බුල් සහ බෙයා මාකට් එක ගැන කතා කරද්දී බුල් සහ බෙයා මාකට් එකෙන් අපිට ගන්න දෙයක් තියෙනවා. ඔව් 100%ක් අපිට ගන්න දෙයක් තියෙනවා. හේතුව තමයි ආලුවනේ සමහර වෙලාවට කතාවක් කියනවනේ පෙරහැර ගියාට පස්සේ පෙරහැර බලවට නැහැ නැත්නම් අපි අනකොට පෙරහැර ගිහිල්ලා ඉවර නම් මොකද කරන්නේ කියලා. අන්න ඒ වගේ තමයි කොටස් සෙල්ප පොලේදී සමහර අවස්ථාවල් තියෙනවා අපි කොටස් මිලදී ගන්නවා පෙරහැර ගියාට පස්සේ මෙන්න මේ මොහොතේ. එතකොට මේ මොහොතේ කොටස් මිලදී ගන්නකොට දැන් කොටස් මිල පල්ලයට යනවා. හේතුව අපි මේ බුල් සහ බෙයා මාකට් එක හරියට අඳුන ගන්න තේරෙන්නේ නැති එක. යම් කිසි කොටසක මිල ගණන් යාළුවනේ සාමාන්‍යයෙන් මාස ගාණක් ඇතුළතදී මේ ටික 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 ඉහළට යනවා නම් අපි දල වශයෙන් අදහසක් ගන්න පුළුවන් යාළුවන්ට මේක බුල් මාකට් එකක්. අතාල සමාගමට අනුව මේක බුල් මාකට් එකක්. ඒ කියන්නේ මේ කොටස් මිල ඉහළට යනවා. අනිත් පැත්තට ගන්න පුළුවන් මේ යම් කිසි සමාගම කොටස් මිල පහළට යනවා නම් මේක බෙයා මාකට් එකක් කියලා. දැන් එතකොට මේ බුල් සහ බෙයා කන්සෙප්ට් එක අපි ප්‍රයෝජන ගන්න ඕන වගේ අවස්ථාවලද? යාළුවනි මතක තියාගන්න දැන් 2018 මේ වෙනකොට සමස්ත කොටස් මිලද පුල මිල දර්ශකෙ මොකද වෙලා තින් ලංකාවේ බෙයා මාකට් එකක් නෙවෙලා තින් සම්පූර්ණම කොටස් වෙනද පුල. ඒ කියන්නේ මීට මාස ගානකට අවුරුද්ද කලින් තිබුණට සාපේක්ෂව සියලුම කොටස් වල මිල ගණන් පහලට ගිහිලා තින්. එතකොට අපි මේක බෙයා මාකට් එකක් විදිහට හඳුනනවා. එතකොට මේ බෙයා මාකට් එකේ අපි ගනුදෙනු කරද්දී අපිට බෙයා හෝ වේවාලුනේ පුල් හෝ වේවා අපිට පීක් එක හෝ මුදුන හෝ ගැට්ට හොයා ගන්න බෑ. කොටස් වෙනද පොලිදී මතක තියාගන්න අද අපි මේ කොටසක් රුපියල් 10ට මිලදී කරගෙන අයියෝ හෙට වෙද්දි රුපියල් 9ක් වුණාම කම්පා වෙන්න යන්න එපා. හේතුව ඒක තමයි මේ කොටස් වෙනද පොලේ තත්ත්වය. නැත්තම් අපි කොටසක් වැඩි වේගෙන අපි 5ට ගත්ත කොටසක් වැඩි වේගෙන 10ට විකුණුවට පස්සේ හෙට අනිද්දා 15 වුණා කියලා ඔගොල්ලෝ අප්සෙට් වෙන්න යන්න තිබේ. හේතුව තමයි මේ අපිට කොයිම වෙලාවකවත් පීක් එක හෝ ගැට්ට හඳුනගන්න බෑ කොටස් වෙනද පොලේ. ඕනම කෙනෙක්ට හේතුව තමයි ඒක ලයින් එකක් නෑ යනුනේ. මුදුනක් හෝ ගැට්ටක් එකට සීමාවක් නෑ. කොටස් වෙනද පොලේ මිල ඉහළ යන්න ඕනේ නම් යම්කි සමාගමට ඒක රුපියල් 10,000 15,000 දක්වා ඉහළ යන්න පුළුවන්. ඒ වගේම ඒක පහළට වැටෙනවා නම් සත ගණන් වලට දක්වාම පහළට වැටෙන්න පුළුවන්. එහෙනම් යනුනේ මතක තියාගන්න මේ බුල් සහ බෙයා මාකට් එකේදී අපි ආයෝජනය කරනකොට ඒ මාකට් එකේ තියෙන තත්ත්වය හොයාගන්න ඕනේ. අංක 2 මේ බුල් සහ මෙයා මාකට් එකේ තත්ත්වය හොයාගත්තට වැඩක් නැහැ. ඇයි එහෙම තත්ත්වයක් උනේ කියලා අපිට අවබෝධයක් නැත්තම් උදාහරණයක් විදිහට යම් කිසි සමාගම ඔන්න එකපාරට කොටස් මිල වැඩි වේගෙන යනවා. අපි දන්නවා දැන් හරි මේක බුල් මාකට් එකක්. අපි දැන් ටක් ගාලා පෙරහැරට සහභාගී වෙනවා. හරි මේ කොටස මම මිලදී ගන්නවා කියලා. නමුත් කල්පනා කරන්න යාළුවනේ මේ කොටස මම මිලදී ගන්නේ
කුමන පදනමකින්ද? මං ඊයේ වීඩියෝ එකේ පැහැදිලි කරා ප්‍රශ්න තුනක් අහන්න ඕනේ. ඕගොල්ලෝ හැමතිස්සෙම කොටස් වලින් පොලේ ගනුදෙනු කරද්දී මේ ප්‍රශ්න තුන අහලා කොටස් වලින් පොලට යන. ඇයි මම මේ සමාගමේ කොටස් මිලදී ගන්නෙ? මං කොච්චරක් මේකට යොදවනවද? කොච්චර කාලයකටද මම මේක යොදවන්නේ? අන්න ඔය කියන ප්‍රශ්න තුනේදී පළවෙනි ප්‍රශ්නේ ඇයි මම මේ සමාගමේ කොටස් මිලදී ගන්නෙ? හැමෝම ගන්න නිසා මිලදී ගන්නවා නම් යාළුවනේ හොඳට මතක තියාගන්න හැමෝම ගන්න හින්දා මිලදී අරගෙන කොටස් මිල වැඩි වුණාට වැඩි වෙන්න පුළුවන් අනිවාර්යෙන්ම වැඩි වෙනවා. නමුත් ඒ වැඩි වුණාට ඒකේ පහළට වැඩෙන මායිම ඔයගොල්ලෝ දන්නේ නැත්නම් පහළට වැඩෙන තැන ඔයගොල්ලෝ දන්නේ නැත්නම් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. එහෙනම් යාළුවනේ මතක තියාගන්න අපි රැල්ලට කොටස් මිලදී ගන්නවට වඩා යථාබෝධයෙන් කොටස් මිලදී ගන්නවා නම් තමයි වඩා හොඳ. අංක දෙකට නම් මම කිය හිටියේ මේ කොටස් වලද පොලේ අනිවාර්යයෙන්ම බුල්හා බයමකට එක හඳුනගත්තට වැඩක් නැහැ. ඒක ඇයි එහෙම වෙන්නේ කියන එක අවබෝධ කරගන්න කියලා නියාලුනේ. හරි. එතකොට ඒ අවබෝධ කරගෙන ඔයගොල්ලෝ හිතනවා දැන් හරි සමාගමක් තියෙනවා. ඒ සමාගම මේ අවුරුද්දේ නැත්නම් ලබන අවුරුද්දේදී හොඳ ප්‍රොජෙක්ට් එකකට අත ගහනවා. එතකොට මේ ප්‍රොජෙක්ට් එකකට අත ගහනවා කියන කතාව මුළු මීඩියා සම්පූර්ණයෙන්ම ආවරණය වෙලා අන්තර්ජාලයේ මගින් මේ තොරතුරු යනකොට සියල්ලෝම පෙළඹෙනවානේ මේ කොටස් මිලදී ගන්න. ඒක බුල් එකක් නේ. එතකොට මේ මිලදී ගන්නකොට ඒක බුල් එකක් බවට පත් වෙනවා නම් මේ විදියට දිගින් දිගට කොටස් මිල වැඩි වෙනවා නම් අපිටත් හිතෙන්න පුළුවන් මේ කොටස් මිලදී ගත්තන හොඳයි කියලා. ඒක හොඳයි. හේතුව තමයි එතන ඒ වගේ එකකදී සියලු දෙනාම යන්නේ යම්කිසි හේතුවක් කියන්නේ. හේතුව මොකක්ද? මේ සමාගම ඉදිරියේදී යොදන ප්‍රොජෙක්ට් එක ගැන හිතලා. නමුත් තව ගැඹුරට ඔයගොල්ලෝ හිතන්න. මගේ යාළුවන්ට මම හැමතිස්සෙම කියන්නේ එක හින්ට් එකක් හින්දා ඔයගොල්ලෝ ඩිසිෂන් ගන්න යන්න එපා. හේතුව තමයි ඔයගොල්ලෝ තීරණය කරන්න තව දුරට මේ ඇයි මේ සමාගමේ ප්‍රොජෙක්ට් එක කොයි වගේ ප්‍රොජෙක්ට් එකක්ද? මේ ප්‍රොජෙක්ට් එකෙන් ප්‍රොෆිට් එක ඒගොල්ලන්ට එන්නේ කොහොමද? මේ ප්‍රොජෙක්ට් එක ඒගොල්ලෝ කරන්නේ තව කම්පැනිස් එක කම්බයින් වෙලාද? අන්න ඒ වගේ පුළුල්ව ඔයගොල්ලෝ හොයලා බලලා ඔයගොල්ලන්ට ඉන්වෙස්ට් කරන්න පුළුවන්. හරි. අපි අලි පැත්තට කරගෙමුකෝ. දැන් මුල් මාකට් එකක් තියෙනවා. මේ බෙයා මාකට් එකක් තියෙනවා. කොටස් මිල පහළට යනවා. එතකොට දැන් බෙයා මාකට් එකේදී අපි ඉන්වෙස්ට් කරද්ද කොටත් මේ දෙපැත්තම හිතන්න ඕනේ. ඇයි මේ කොටසක් පල්ලෙහාට යන්නේ? කොටසක් පල්ලෙහාට යන්න සාධාරණ හේතුවක් තියෙනවා. එහෙම නැත්නම් මේ කොටසක සාධාරණ හේතුවක් නැතුව කොටස් මිල පහළට යනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට චාන්ස් එකක් තියෙන්න පුළුවන්. හේතුව තමයි යාළුවනේ මේ ගොඩක් අය බෙයා මාකට් එකේදී ගනුදෙනු කරන්න පට්ට බයයි. හරි. මගේ වචනේ කියොත් ඔයගොල්ලෝ වචනේ කියොත් පට්ට බය හේතුව තමයි මේ ගොඩක් බය වෙන්නේ. හේතු කාරණේ තමයි මේ බෙයා මාකට් එකේ පල්ලෙහාට යනවා කියන කතාවනේ. නමුත් මේ පල්ලෙහාට යද්දී ඔයගොල්ලෝ හැමතිස්සෙම බලන්න වැලියු එකයි ප්‍රයිස් එක අතර ඩිෆරන්ට් එක. නැත්නම් මේ කොටසක වටිනාකම හා කොටසක මිල අතර මේ මිල වැඩි වෙනවා නම් තව තවත් මේ පරතරය වැඩි වෙනවා නම් බෙයා මාකට් එකදී අනිවාර්යයෙන් මේක හොඳ අවස්ථාවක් වෙන්න පුළුවන් මේ කොටස් අපි මිලදී ගන්න. හේතුව මේකේ වැලියු එක වැඩි. ප්‍රයිස් එක අඩු වෙලා තිනවා. අපි එකට කියනවා අන්ඩර් වැලියු තත්ත්වය. ඉතින් මේ අන්ඩර් වැලියු තත්ත්වය හරියට අවබෝධ කරගත්තොත් ඔයගලන්ට ලොකු ප්‍රොෆිට් එකක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හරි. එතකොට යාළුවනේ මතක තියාගන්න බුල් හෝ වේවා බෙයා හෝ වේවා අපිට මේ මාකට් දෙකේම ප්‍රොෆිට් එක ගන්න පුළුවන්. හැබැයි අපි ඒකේ මාකට් එකේ තත්ත්වය සහ ඒ සමාගමට ඒ තත්ත්වය උදා වුණේ ඇයි කියන කාරණා ගැනත් අපි අවබෝධ කරගන්න ඕනේ. එහෙනම් යාළුවනේ එතකොට අද දවසේ මේ කතාවේදී බුල් හා බෙයා මාකට් එක ගැන බේසික් නොලෙජ් එකක් තමයි මම ඔයාලට ලබා දුන්නේ. මේ බේසික් නොලෙජ් එක වටිනවා. තව ඉස්සරහට මට ගොඩාක් දේවල් කියන්න තියෙනවා. ඒ කියන්න තියෙන දේවල් වලදී මේ බේසික් නොලෙජ් එකත් එකම එකතු කරන් ගියා නම් ගොඩාක් වටිනවා. එහෙනම් යාළුවනේ මතක තියාගන්න අනිවාර්යයෙන්ම ඔයාලගේ ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න, subscribe කරන්න, ඔයගලගේ ඊමේල් ලිපිනේ මට ලබා දීලා තියන්න. හේතුව තමයි ඔයගලගේ ඊමේල් ලිපිනේට මට හැකියාවක් තියෙනවා මාන් දැනට ඉදිරිපත් කරපු මුහුණු පොතේ ඉදිරිපත් කරපු පාඩම් ටික ඔයගලන්ට ලබා දෙන්න. එහෙනම් අද ප්‍රශ්නය හෝ වෙන යම් ගැටලුවක් තියෙනවා නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන්න. ඊළඟ දවසේ මම වීඩියෝ එක ඉදිරිපත් කරන්නේ බොහෝ දෙනෙක් අහපු දෙයක් තමයි. ඒ තමයි කොටස් වෙනද පොලේ ආචනය කරද්දී තරව්කාර උපදේශකයන් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියන එක. මොකද ගොඩක් අයගේ ප්‍රශ්නයක් තරව්කාර උපදේශකලගෙන් උන්ට නිසි සේවයක් ලැබෙන්නේ නැහැ කියන කතාවත් එක්ක. හරි. අපි ඊගෙන කතා කරමු ඊළඟ වීඩියෝ එකේ. එහෙනම් සිල් දාන සුබ දවසක්.